ඊළඟ කාරණාව තමයි ඩොමස්ටික් ඉල්ලන අයට අවශ්‍ය කරන ඩොකියුමන්ට්ස් ටික. ඉතාලි රටේ. එතකොට ඔබ ඔබ වැඩිහිටියන් බලාගෙන ලෙජ් එකට වෙන්න පුළුවන්. ඩොමස්ටික් ඔබ දාලා වෙන්න පුළුවන්. එතකොට ඒ නිවසට වැඩ කරන්න යනවා නම් ඒ නිවසේ සේවා යෝජකයාගේ ඩොකියුමන්ට්ස්. හරියට ඒව ඉල්ලගෙන තමයි ලංකාවට එන්න ඕනේ. ඒව ඉල්ලගෙන තමයි ලංකාවෙන් ඔබට උදව් කරන කෙනාගෙන් ඉල්ල ගන්න ඕනේ. තේරුණාද? එයා හරියට මේ ඩොකියුමන්ට්ස් ටික ලංකාවේ ඉල්ලුම් කරුට දෙන්න ඕනේ. ඒකින්ද ඔබගේ වගකීම තමයි ලංකාවෙන් ඉතාලියට එන කෙනාට ඒ අදාළ ඩොකියුමන්ට්ස් ටික නිවැරදිව දෙන්න ඕනේ. බොරු ඒවා දෙන්න එපා. ෆේක් ඩොකියුමන්ට් දෙන්න එපා. එඩිට් කරපු ඒවා දෙන්න එපා. දෙන ටික හරියට දෙන්න. නැත්තම් මේව සෙල්ලම් කරන්න එපා. මොකද මේ සැරේ ගොඩක් අය විශාල මුදලක් ඔයගලන්ට දීලා තමයි මේ කොල ටික ගන්න. ඒ වැඩේ හරියට කරන්න. නැත්තම් නිකන් ඉන්න. මිනිස්සු නම් මේ සැරේ අමාරුවට දාන්න එපා. අමාරුවට දාන තරමට ඔයගලන් තමයි අමාරු වෙටෙන. මොකද රටේ නීති තදයි. හරිද? මොකද මේවා මේ මිනිස්සුන්ගේ සල්ලි ගන්න බැහැ නීති තියෙනවා. එහෙනම් නීති තදයි. කී හරි ගත්තට කමන්නේ. කරන වැඩේ හරියට කරන්නකෝ. හොර වැඩ කරන්න නැතුව. කරන වැඩේ හරියට කරන්න. ඒකින්ද මොකද ඒජන්සි නෙමෙයිනේ මේවා. මේ රටේ නෑනේ ඒජන්සි ලංකාවෙන් ගන්නවා කියලා ඒජන්සියක් නෑ. ලංකාවෙත් නෑ. තියන්නේ ලියාපදිංචි කන්සල්ටින් ඔෆිස් ඉදලයි. ඉතින් සමහර ඒවා ව්‍යාජ්‍යව තියෙනවා අව්‍යාජ්‍යව තියෙනවා. ඒව හොඳට තේරුම් ගන්න විශේෂයෙන් ශ්‍රී ලංකාව. මොකද නුල්ලොස්සෙන් නිකුත් කරාට පස්සේ ඔගලන්ගෙන් සල්ලි ගත්තට පස්සේ මේ ඉන්නේ උන් දෙන්නේ නෑ සල්ලි ගුණන්ට. ඒකින්ද මේ සැරේ සෙල්ලම කරන්න බෑ. හරිද? ඒකින්ද දෙගොල්ලම අමාරු වැටෙනවා. විසයක රිජෙක්ට් වුණොත් ලංකාවේ නීති තදයි, ආණ්ඩුවත් වෙනස්. ඒකින්ද ඔගලන්ට තද ක්‍රියාමාර්ගවලට මූණ දෙන්න වෙයි. ඒකින්ද කරන වැඩි හරියට කළා මේ බිස්නස් එක හරියට කරන්න. මොකද මේ හැමෝම දන්නවා සල්ලි ගන්නවා කියලා. හරිද? තානාපති කාර්යාලයක් දන්නා සල්ලි ගන්නවා කියලා. ඉතාලි රජයක් දන්නා සල්ලි ගන්නවා කියලා. කවුරුත් නොදන්නවා නෙමෙයි. මේක මේ යට ගහලා ගහන ගේම් එකක් නෙමෙයි. මේක අවුරුදු ගාණක් තිස්සේ මිනිස්සු නිකන් ඉතාලියට එන්නේ නැහැ. කී හරි දීලා එන්නේ. ඒක ඒ විදිහට තමයි මේ තරම් විශාල පිරිසක් ශ්‍රී ලංකාවේ ඉන්නේ. ඒක ප්‍රශ්නයක් නැහැ. නෑ ඕක නතර කරන්නත් බෑ. මොකද නිකන් මිනිහ ලංකාවෙන් ඉතාලියට ගෙන්න ගන්න අපේ ලංකා මිනිස්සුන්ට මේ පිස්සුවේ. හරිද? ඒ මිනිස්සුත් බලන්නේ කීයක් හරි හොයාගන්න. ඕක තමයි ඇත්ත. නමුත් කරන වැඩි හරියට කරන්න එපානේ. බොරුවට මිනිසුන් රවට්ටලා සල්ලි අරගෙන නිකන් ප්‍රශ්න ඇති කරගන්න එපා. මේ 2025 කියන්නේ ඩේන්ජරස්ම වර්ෂය. ඒකෙන් මොකක් හරි ප්‍රශ්නයක් මතුවුනොත් දෙගොල්ලටම මූණ දෙන්න සිදු වෙනවා. ඒකින්ද කරුණා කරලා මේ වැඩේ කරන්න. දැන් අපි යන් ඩොමස්ටික් වලට ඉල්ලන ඩොකියුමන්ට්ස් ටික. ඔන්න ඔයාට රිසිප්ට් එක දෙනවා ඩොමස්ටික් එක මේක අතට ගන්න එක. ඊට පස්සේ ඔගලන්ට නුල් ලොස් එක දෙනවා. හරිද? නෝ නුල් ලොස් එක තියෙනවා. එතකොට රෙෂූට් එක තියෙනවා නුල් ලොස් එක තියෙනවා. එතකොට ඉතාලි ජාතිකයාගේ ඩෙන්ටි කාඩ් එක වණ්ඩු 3යි. ඊට අමතරව ඩොමෙන්ඩගේ ඉන්වෑරි කරපු B2020 කොලේ වුණ නැති. හරිද? එතකොට මේ කොල හතර තිබ්බම ඇති ඩොමෙස්ටික් කාඩ් එක වීසා ගන්න. හරිද? පැහැදිලිව ස්පොන්සර් එක ඩෙන්ටි වන්න ඕනේ. පැහැදිලිව එයාගේ රෙෂූට් එක වන්න ඕනේ, B2020 මොඩල් එක වන්න ඕනේ, නුල් ලොස් එක වන්න ඕනේ. ඔස්පිති දෙනවා නම් ප්‍රශ්නයක් නෑ. හැබැයි කොමෝනියෙන් සහතිකයක් එවන්න, බොරු සහතිකේ වන්නේ නැතුව. එතකොට ඒගොල්ලන්ට වීසා එක මට අරන් දෙන්න පුළුවන් වගකීමෙන් කියන්නේ. හරිද? ඒ නිසා මම ප්‍රධාන කොටම සලකන්නේ අපි මේක එකතු වෙලා කරන්න ඕන. ප්‍රශ්න දිනන මොකද විශාල පිරිසක් මේ සැරේ ඉල්ලුම් කරනවා. 2023-24ට වඩා මගෙ දෙගුණයක් වැඩි වෙනවා. ලේසි වෙන්නේ නැහැ නුල් ලොස්ත බලපත්‍රයක් ලබා ගැනීමට. මේක නිකන් ලොතරැයියක්. ඉතින් එක එක්කෙනාගේ ඩොකියුමන්ට්ස් ටික දැන් මේ අද නොවැම්බර් 30 වෙනිදා ඒ කාලය තුල අනුමත වෙච්ච වලට පමණයි වීසා දෙන්නේ. ඒක තියන්නේ ඔබේ අතේ. ඒකින්ද ලංකාවෙන් එයා බලන් ඉන්නවා, ඔබ මෙහෙ වැඩ කරනවා, ඒ ඩොකියුමන්ට්ස් ටික හරියට ඔබ සාදනවා. ඊට පස්සේ ලංකාවට යවනවා, එම්බසියට බාර දෙනවා. ඊට පස්සේ අපොයින්ට්මන්ට් ගන්න ගියාම ඊතර ප්‍රශ්නයක් මතුවෙනවා. වීඩියෝ කෝල් වලින් දැන් අපොයින්ට්මන්ට්ස් දෙන්නේ. ඉතින් මේ ඔක්කොටම සූදානම් වෙන්න ඕනේ මේ කාලේ. දැන් නොවැම්බර් 30න් පස්සේ ඉවරයි. දැන් සූදානම් වෙන්න ඕනේ දෙගොල්ලෝ. හරිද? ඒකින්ද තමන්ගේ ෆෝන්, කියන්නේ අපොයින්ට්මන්ට් එකක් ගන්න තියෙනවා VFS එකෙන්.
appointment ගන්න තියෙන ඔයගොල්ලන්ගේ ෆෝන් අප්ඩේට් කරගන්න. ඒක බ්ලොක් කරගන්න එපා. ලස්සන්ට ඒක අප්ඩේට් කරලා ඒ වලට අදාළ මේ අන්තර් පහසුකම් දාගෙන ඉන්ටර්නෙට් හදාගෙන දැන් මෙන්න ෆෝන් අප්ඩේට් කරගන්න. පරණ ඒවලත් එක්ක ඔට්ටු වෙන්න එපා, appointment ගන්න බෑ. පැහැදිලිද? එහෙනම් ඔච්චරයි කතාව. මම තව වීඩියෝ එකකින් ඉක්මනට එනවා. මොකද මට ලැබෙන කාල වේලාව නිසා ටිකක් අද සීතල. එහෙනම් සුබ දවසක්. චාව්. බොනසේරා. මොනවාරි තිබ්බොත් මගේ යටින් මගේ WhatsApp නම්බරේ දාන්න, මගේ ඔෆිස් නම්බරේ දාන්න, කාර්යාලයට කතා කරන්න, ඕන උපදෙසක් ගන්න, ඔබට ඕනම ප්‍රශ්නයක්, ෆැමිලියර් ප්‍රශ්නයක් වෙන්න පුළුවන්, රීඑන්ට්‍රි ප්‍රශ්නයක් වෙන්න පුළුවන්, tourist visa ප්‍රශ්නයක් වෙන්න පුළුවන්, visa category 26ක් තියෙනවා ඉතාලියට. ඕනම ප්‍රශ්නයක් අපේ කාප් ආයතනත් එක්ක කතා කරලා හොඳ අවබෝධයක් අරගෙන එන්න පුළුවන් තරම් අපේ කාප් එකේ මම දැන් numbers ටික ඔක්කොම මම වීඩියෝ එකේ දානවා. ඒ වලට කතා කරලා උපදෙස් ගන්න. එහෙනම් ඔබට සුබ දවස වේවා. ආයුබෝවන්. චාව්. ග්‍රාසියේ.